రాజపక్షం ఎత్తుమంట, నామల్ రాజపక్షం ఎత్తుమంట. ඔබ වෙනුවෙන් පොදු ජන පෙරමුණ යන තේමාව මූලික කර ගනිමින් ඉංග්‍රී පැවැති ජනහමුව අමතමින් නමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. නව බලාපොරොත්තු සහිතව සංවර්ධිත රටක් කරා සැවුම එකතු වී වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි නමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටි. දැන් මං හිතන්නේ බහුතර ප්‍රමාණයක් කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා තීරණය කරලා ඉවරයි. දැන් මේ මැතිවරණයේ ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයෝ හතර දෙනයි. එකෙනෙක් තමයි මිනී මරු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක. අනිත් එක්කෙනා තමයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මෝඩ පුතා වර්තමාන සජිත් ප්‍රේමදාස මැතිතුමා. අනිත් එක්කෙනා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඊළඟ අපේක්ෂකයා තමයි ඔබ අප ආදරය කරන 22 වෙනිදා උදෑසන නියත වශයෙන්ම මේ රටේ නමවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන නාමල් රාජපක්ෂ අපේක්ෂකතුමා සානාගත ජනාධිපති. වැඩි කතා ඕනේ නැහැ. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශන එළියට දානවා. කාන්තාවන්ට පැම්පස් දෙන්නම්, කුඩා දරුවන්ට ලොසින්ජර දෙන්නම්, බඩදරු අම්මලාට ත්‍රිපෝස දෙන්නම්, වීකිලෝ එක හවල් ගානට නක් ගන්නම්. දැන් බුදුන් මේ මොනවද දෙන්නේ නැත්තේ? මහින්ද මහත්ය රට කෑවලු. ඒ නිසා අනුර කුමාර දිසානායකට බලය දෙන්නලු. අවුරුදු 38ක සිතුම් පැතුම් මේ රටේ රාජ්‍ය පාලනයට ගලපන්න නාමල් රාජපක්ෂට බය නැතුව ඡන්ද දෙනවා සේම මේ පණිවිඩය ගමගම පාසා ගෙනියෑමේ වගකීමත් ඔබ අතට ගන්නේ කියන ඉල්ලීම කරමින් නාමල් රාජපක්ෂ මැතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමාට හැඩ වැඩ තරුණයෙකු ජනපති කරන්නට ගැම්මක් තිබේ අපගේ මේ මව්බිමට. කාලය එළඹ ඇත යුතුකම කරන්නට අත් පොලසමක් දෙමු නාමල් පිපෙන්නට. යුද්ධය කරත් දී උතුරෙත් නැගෙන ගිරේ ඔහු රැක්කාය අපි කාගෙත් දකුණු කරේ. පළඳාමල් දමක් රණවිරු වංගේ කරේ අත් පොලසමක් දෙමු හයියෙන් දෙවැනි සැරේ. නියත ජනපති මහපොළවේ බලාපොරොත්තුව නාමල් රාජපක්ෂ මැතිතුමාට. අපි අභියෝග වලට මුහුණ දීපු රටක් වගේම පක්ෂයක්. ඒ වගේම හැම අවස්ථාවකම අපි අභියෝග ජයග්‍රහණය කරා. ඒ හැම නායක නායිකාවක්ම පත්තුනේ ක්‍රස්තවාදී පරාජය කරන්න. එක්කෝ සාම සාකච්ඡා ගහ, එක්කෝ ගිවිසුම් අස්සම් කරා, රට බෙදෙන. හැබැයි අවුරුදු 30ක් වවාගෙන කාපු යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත අවසන් කෙරුවා. අවසන් කළ සංවර්ධනය කරන්න පටන් ගත්තා බිලියන 17ක ආර්ථික 85%කට ගෙනිච්චා. විරකියාව බැංකු පොලි අනුපාතය තනි ඉලක්කමකට ගෙනාවා. ඒක පුද්ගල ආදායම දෙගුණ තුන්ගුණේ බවට පත් කරන්න දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කෙරුවා. අපි අපේ කඳවුරේ ඉතිහාසය හොඳයි, වර්තමානයේත් හොඳයි, අනාගතයේත් හොඳයි. මොකද අපි වැඩ පිළිවෙලක් අපිට තියෙනවා. ඉතිහාසය අපි වැඩ කරලා තියෙනවා. වගේම අනාගතයේදී මේ වැඩ ඉදිරියට අරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙරටේ ග්‍රාමීය ආර්ථිකය වගේම ව්‍යාපාරිකයා ව්‍යවසායකයා අපි රකින්න ඕනේ. අසීමිත බදු බරකින් මෙරටේ ව්‍යාපාරිකයා හෝ ව්‍යවසායකයා ආරක්ෂා කරන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම පැහැදිලිව සරල බදු ක්‍රමයකට මේ රට පරිවර්තනය කරනවා අපි. දේශීය චින්තනයත් එක්ක මේ රට ගොඩනගන්න ඒකීය රට තුල ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්නයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ අපේ කණ්ඩායම මගේ කණ්ඩායම මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියන එකත් අපි ඔබ තමුන් ආසිර මතක් කරනවා.